වවුනියාවේ ඉරට්ටපෙරිය කුලමේදී සමස්ත ලංකා දහම් පාසල් සිසු ජාතික මහෝත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ කතාව. මේ රටේ ඉන්න වෙනත් කිසිම ජාතියක් හෝ ආගමක අය ඔය විදියට තමන්ගේ ජාතියට ආගමට ගරහන්නේ නෑ. මේ රටේ සිංහල බෞද්ධ පවුල්වල ළමුන් අතරින් සැලකිය යුතු පිරිසක් දහම් පාසල්වල ලියාපදිංචි වෙලා හිටියත් දහම් පාසල්වලට ඇත්තටම එන පිරිස ඊට වඩා ගොඩක් අඩුයි. වර්තමානයේ අපි ඉරිදා දවස්වල පවත්වන දහම් පාසල් ක්‍රමය පටන් ගන්නේ 1895දී. නමුත් මේ ඉරිදා දිනවල පවත්වන දහම් පාසල් ඇතිවෙන්නත් කලින් පන්සල කියන්නේ බෞද්ධ ගිහියන්ට අධ්‍යාපනය සපයපු තැනක්. ලංකාව යටත් විජිත බලවතුන්ට නතුවෙන්න කලින් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වුණේ පන්සල. අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න, සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල දෙමළ ක්‍රිස්තියානි හින්දු සියලුම දෙනාගේ පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන් අතර, ළමුන් සහ ගුරුවරුන් අතර, ළමුන් හා ආගම් අතර සම්බන්ධතා බිඳ දමන්න ඉතාමත් බලගත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ල මේ අරමුණු ඉටු කරගන්න වැඩසටහන් පටන් ගන්නේ පාසල්වල බාලාංශයේ ඉඳලා. එතකොට අවුරුදු කිහිපයක් ගත වුණාම කවුරුත් දන්නේම නැතුව සිංහල මිනිසුන්ගේ හිත් ඉබේම වෙනස් වෙලා. පාසල්වල භාවිතාවන පෙළපොත්වලින් ළමුන්ගේ හිත්තුලට දාන මතවාදය ගැන කඩිනමින්ම විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලට දැනගන්නත් පුළුවන්.